හිතවත් මිතුරු දවසින් දවස අපේ රට මහ විනාශයක් කරා යනවා මේකට වගකීතු දේශපාලඥයෝ වගේම කලාකාරයෝ කියාගන්න හාල්පාරුව කොටසකුත් ඉන්නවා මිතුරුනි අපේ රටේ සමහර චරිත ඉන්නවා ඔවුන් ගායකයොත් නෙමෙයි ඔවුන් නිලියොත් නෙමෙයි නළුවොත් නෙමෙයි ඔවුන් නිරූපිකාව හෝ නිරූපකයොත් නෙමෙයි හැබැයි මුං සමාජයේ එක එක ශාස්ත්‍රවල එක එක විදිහට පෙනී හිටිනවා මේ විදිහේ තුප්පහයි සංස්කෘතියක් මේ වෙනකොට කොළඹ නිර්මාණයේ වෙලා තියෙනවා මිතුරුනි අපි අඳින ඇඳුමෙන් අපි කවුද කියලා තීන්දුව වෙන්නේ නැහැ හැබැයි සමහර වෘත්තීන් තියෙනවා අනිවාර්යයෙන්ම ඒ දේවල් වලට සහභාගී වෙනකොට අඳින්න ඕන ඇඳුම් වර්ග උදාහරණයක් වශයෙන් ගත්තොත් නීතිඥවරයෙක් උසාවියට යනකොට අදාළ කබා ඇඳගෙන යෑම අවශ්‍ය වෙලා තියෙනවා හැබැයි මිතුරුනි අපේ රටේ සමහර ඉන්න හරක් මේ වෙනකොට රජ පිස්සුවකින් පෙළෙනවා මේ පිස්සුව මේ විදිහටම පහුගිය කාලේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාසටත් තිබුණා ඒ වගේම මහින්ද රාජපක්ෂටත් තිබුණා මේ රජ පිස්සුව හරිම භයානකයි ඔබට මතක නම් සජිත්ගේ තාත්තා රජ පුටුවක් හදාගන්න නැත්නම් රාජ ආසනයක් හදාගන්න ඒ කාලේ දැඟලුවයි කියලා බරපතල සමාජ සාකච්ඡාවක් තිබුණා ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්ක මහින්ද රාජපක්ෂ තමන්ගේ වන්දි බට්ටයෙන් දාලා තමන් රජ පෞලක කෙනෙක් කියලා කියවගත්තු අවස්ථාව. මේකට හොඳම උදාහරණය තමයි ජැක්සන් ඇන්තනි කියන මහින්ද රාජපක්ෂට කඩේ ගිය පාදඩය දාගෙන මහින්ද රාජපක්ෂගේ පවුල සුද්ධෝදන රාජ පරම්පරාවට සම්බන්ධ දුටුගැමුණු රාජ පරම්පරාවට සම්බන්ධයි කියලා කියන ඓතිහාසික කතන්දර ගොඩ නැගුවා. මිත්‍රෝනි මේ දවස්වල අපේ රටේ ඉන්නවා නංගි මල්ලි කෙනෙක් එයාටත් තියෙනවා රජ පිස්සුවක්. මේ රජ පිස්සුව ඔහු නටනකොට ඔහුත් එක්ක නටන තවත් තාක්කඩි පාදඩ රැළක් ඉන්නවා. පහුගිය දවස්වල ඔබට මතක ඇති එක්තරා නිරූපිකාවක් යැයි කියාගන්න අම්මණ්ඩි කෙනෙක් රංජන් රාමනායක ප්‍රසිද්ධිය කිව්වා මේ අද මේ රජ ඇඳුම් ඇඳලා ඉන්න පුද්ගලයා නංගි මල්ලි කෙනෙක් කියලා. කෙසේ වෙතත් මේ වෙනකොට අපේ රටේ තාමත් සමලිංගිකත්වය නීතියෙන් පිළි අරගෙන නැහැ. හැබැයි ඒක අපි පැත්තකින් තියලා කල්පනා කරත් රජවරු වගේ ඇඳගන්නවට වඩා වැදගත් වෙන්නේ රජවරු එක්ක වග්දියට හිතන එක. හැබැයි අපේ රටේ මේ වෙනකොට රජවරු වගේ ඇඳගෙන හිඟන්නු වගේ හිතන පාදඩ කුහක සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. මොවුන් පාදඩ ජීවිතය ගත කරනවා විතරක් නෙමෙයි අපේ සමාජයට මේවා කාන්දු කරලා සමාජයටත් දෙනවා මෙන්න මේ වගේ දේවල් තමයි කරන්න ඕනේ කියන කාරණේ. මිතුරුනි මේ වෙනකොට තමන් බුදුන්යයි කියාගන්න පාදඩ පිරිසක් ඉන්නවා. ඒ වගේම තමන් කලාකාරයෝයි කියාගන්න හැබැයි සමාජය වෙනුවෙන් සතපහත්දයක් නොකරන සමාජය වෙනුවෙන් සැබෑ නිර්මාණයක් නොකරන තුප්පහියන් කොටසුකුත් ඉන්නවා. මේ විදියට රජ ඇඳුම් ඇඳගෙන හිඟන්නන් වගේ ජීවත් වෙන මේ පාදට සමාජය ඇතුලේ දවසක් දවස මේ සමාජයේ කුණු වෙනවා. මේ කුණු වෙච්ච ගඳ ගහන සමාජය වෙනස් කරන්න පුළුවන් රජ ඇඳුම් ඇඳගත්තු මීහරක්ට නෙමෙයි රජවරුන් වගේ හිතන ඒ සඳහා නිර්මාණශීලී වැඩසටහනක් තිබුණ මිනිසුන්ට පමණයි. ඒ නිසා මේ අලුත්ම රජ පිස්සු අපි ප්‍රතික්ෂේප කරලා සත්‍ය වශයෙන්ම පොළවේ පය ගහලා නිර්මාණශීලී මිනිස්සු විදියට සත්‍ය වශයෙන්ම රජවරු විදියට හිතන මිනිස්සු විදියට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් මිත්වරුනි දවසින් දවස බල්ලට යන මේ සමාජය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙනා මින් ඉදිරියටපත් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලේ එමනත් අපේ පරමාධිපත්‍ය නිවැරදිව පාවිච්චි කරන්නට උත්සාහ කරමු. මෙතුණි අරගෙන සිටු ජයග්‍රහණයක් නමුදු ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.